आयु बोवान सहुर्द हितवतुने ओबट सुब दावसाक एत्त व्लोग्स वेनुएंगी ताम आदरेंग बो पिलिगार्नो मम गयान मधु सांक सिंहलगाम मम्मे कियन कतावट सहुर्द हितवतुने ओब दान्न हंदुनन चारित पहा कांतार गत वेनवा में चारित पहें काटवात अपहास उपहास किरीमाक मेहिने हैबै एहरहा सिदुवेच्च यम यम प्रकाशन कीपयक पिलिबांदव एत्त पहदिली किरीम तमाई මේ වීඩියෝවේ අරමුණ ඒ චරිත පහ තමයි බුදුරජාණන් වහන්සේ මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න රංගවේදී ජැක්සන් ඇන්තනී මහත්මයා මෙන්න මේ කියන පහත් එක්ක තමයි මේ කතාව කරන්නේ අපි බලමු ඒ කතාව ඇතුලේ මොකද්ද මම කියන්නේ කියලා ඒ වගේම ඔබ මේ කතාව දිගට මහන්ඳ මැදදී එක එක ඒවා බහුබූත කොටන්නේ නැතුව දෙදහස් විසිතුනේ ඔක්තෝම්බර් 12 මේ විශ්වයට සමු දෙනවා අපේ විශිෂ්ට රංගධරේ ඒකේ කිසි ගැටලුවක් නැත ඒ තමයි ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී මහත්මයා මට ජැක්සන් ඇන්තනී මහත්මයාත් එක්කවත් සුනිල් ආරියරත්න සර් එක්කවත් ගෝඨාභය හෝ මහින්ද මහත්තුරු එක්කවත් ගැටලුවක් නැති බවත් මම මුලින්ම කියන්නට ඕනේ මට මෙහි ගැටලුව තිබෙන්නේ ඉතිහාසයේ එක විකෘතියක් නිසා විතරයි ජැක්සන් ඇන්තනි මහත්මයාගේ අවමංගල උත්සවයේදී කතාවක් කරනවා ලංකාවේ ප්‍රසිද්ධම මහාචාර්යවරයා වන සුනිල් ආරියරත්න මහත්මයා තවුරුද හිතවතුනේ සුනිල් ආරියරත්න මහත්මයාගේ කතාවේ එයා දිගින් දිගටම යම් යම් කණ්ඩායමකට පහර ගසමින් ගසමින් යමින් එක තැනකදී කියනවා මෙන්න මෙහෙම කතාවක් මොකද්ද ජැක්සන් ඇන්තනි කවදාවත් महिंद राजपक्ष बुदुंगे नायक कियला क्यूवे नहलू सौर्द हितवतुनी देदहास एकोलाहे मैं विसिनावेनिद पैवती रानवीरु रियलिस्टा कियन तरंगये अवसानम अवस्थावे मुल पटंगान्न कोटम तमाई जैक्सन एंथनी महात्म्या हरी उजारुवट बुद्रजानन वहांसेट नैकम तियनवा महिंदट कियला ඉතාම අමුතුම ජාතියේ කඩේ යෑමක් කරන්නේ. එතකොට ඔය ප්‍රකාශය මම බලන්නේ මේ සමාජ මාධ්‍යයේ ඉන්න කොල්ල කුරුට්ට දාපු පොඩි කෑල්ලකින් නෙවෙයි. එදා ඒ ජාතික රූපවාහිනියෙම ගියපු සටහන තමයි මම බැලුවේ. ඒකේ පැහැදිලිව ජැක්සන් ඇන්තනි මහත්මයා මේ ප්‍රකාශය කරනවා. එදා මම කිව්වා මේ ප්‍රකාශය තනිකර බොරුවක් කඩේ යෑමක් කියන කාරණය. ඒ වගේම මං සමහර ඉතිහාසඥයන්ට කිව්වා ඒ පිළිබඳව ඇයි ඔබලා අදහස් දක්වන්නේ නැත්තේ කියලාත් මම කියමින් ඇහුවා ඒත් ඒ අය නිහඬව හිටියා මම මේ ගැන මීට කලිනුත් ගොඩක් වෙනතන කතා කරලා තියෙන නිසා වැඩිපුර කතා කරන්නේ නැහැ ඔබට ඒ ගැන වැඩිපුර තොරතුරු දැනගන්න ඕන නම් සිංහලගම ජීවිතය කියන YouTube නාලිකාව සර්ච් කරලා බලන්න ඒකේ පැහැදිලිව මම මේ කාරණේ කියලා තිනවා මම හිතන්නේ ඒක මේ වෙනකොට 20000ක් විතර බලලත් තියෙනවා දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒක මම බලලා මම දැන් ප්‍රකාශනය ඉදිරිපත් කරනවා දැන් කොහොම කොහමාර ඔය කොල්ල කුරුට්ට හරි එකතු වෙලා පොඩි කෑල්ලක් හරි දාලා ඒකේ ඒ කාරණේ පැහැදිලිව සමාජ මාධ්‍යෙත් මේ වෙනකොට තියෙනවා. එතන ඉන්නේ ජැක්සන් ඇන්තනි මහත්මයා. එතන ඒ උත්සවයේ හිටපු ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂලාත් ඒකේ පේන්න ඉන්නවා. හඬත් ජැක්සන් ඇන්තනිගේ. දෙයි හාමුදුරුවනේ. එතන ජැක්සන් ඇන්තනි මහත්මයා කියපු ප්‍රකාශයක් එයා ඉල්ලාස් කරගන්නත් කලින් මම කිව්වේ නෑ කියන්නත් කලින් මහාචාර්ය සුනිල් ආරියරත්න මොකටද? ඒකට මැදට පැනලා එහෙම එකක් එයා කිව්වේ නෑ කියලා කියන්නේ. සහෘද හිතවතුනි මෙච්චර කාලයක් සුනිල් ආරියරත්න මහත්තයා හිටියේ කොමහේකද දැන් ජැක්සන් ඇන්තනි මහත්තයා ජීවත් වෙලා ඉන්න කාලේ දැන් 2011 වෙච්ච සිදුවීම 2023 වෙනකන් අරන් ඉන්නේ නැතුව සුනිල් ආරියරත්න මහත්තයාට තිබ්බනේ සමාජයට කියන්නේ නැහැ මේ ජැක්සන් ඇන්තනි එහෙම එකක් කිව්වේ නැහැ කියලා. ඇයි මේක මේ මරණයේ වෙලාවෙම සුනිල් ආරියරත්න සමාජගත කරන්නේ? මෙන්න මේවා තමයි සෞර්ධ හිතවතුනේ ඒකේ තියෙන හේතු. පළවෙනි හේතුව තමයි එතන යට තියෙන දේශපාලන හස්තයන් මේ වෙලාවේ ඒ දේශපාලන හස්තයන් විසින් මහාචාර්ය සුනිල් ආරියරත්නව කැරගෙනවා. ඒක තමයි ඇත්ත. එතකොට සුනිල් ආරියරත්න මොකද කරන්නේ? අර ප්‍රකාශනය කරලා ජැක්සන්වත් බේරලා අර දේශපාලන කණ්ඩායම ආරක්ෂා කරනවා. හැබැයි දන්නේ නැහැ ඔබ තව දේශපාලන කණ්ඩායමකට මේකෙන් පහර වදිනවා. අන්නේ පහර දීම තමයි මේ ප්‍රකාශනයේ පළවෙනිම අරමුණ. දැන් ජැක්සන් ඇන්තනි මහත්තයා ජීවත් වෙලා ඉන්න කාලේ සුනිල් ආරියරත්න මහත්තයා අරක කිව්වනම් මොකද වෙන්නේ? එතකොට ජැක්සන් ඇන්තනි මහත්තයා සමහරට ඇවිල්ලා කියන්න පුළුවන්
නෑ සුනිල් ආරියරත්න මැතිතුමනි මම එහෙම එක කිව්වා ඔබ කොහොමද කියන්නේ නෑ කියලා මම ඒක කිව්ව බවට තොරතුරු සාක්ෂි තියෙනවා ඇයි ඔබ බොරු කියන්නේ කියලා සුනිල් ආරියරත්න මහත්තයාගෙන් අහන්නත් බැරි නෑ ජැක්සන් ඇන්තනි මොකද සුනිල් ආරියරත්න මහත්තුරුන්ට වඩා මට හිතෙනවා ජැක්සන් ඇන්තනි විශිෂ්ටයි කියලා මොකද එයා බොරුවක් කිව්වා කියලා දන්නවා නම් පස්සේ කාලෙක හරි ඒ බොරුව හදන ගතියක් හදාගන්න පුළුවන් ගුණාංග මට හිතෙනවා ජැක්සන් මහත්තයාගේ ඇඟ ඇතුලේ හිත ඇතුලේ තිබුණා කියලා. දැන් මේ මම කතා කරන කාරණේවත් මතක තබා ගන්න ඔබ කොහොම බැලුවා මට කරන්න දෙයක් නැමේ සුනිල් ආරියරත්න කියන මහා ප්‍රතිරූපයට මේ පහර ගහනවවත් ජැක්සන් ඇන්තනි මහත්මයාගේ ප්‍රතිරූපයට පහර ගහනවවත් ඒ මිනිසුන්ගේ ප්‍රතිරූප ගහලා මට ලැබෙන මගුලක් නැහැනේ සෞර්ධ හිතවතුනි. අනික ඒ දෙන්නම මගේ ජීවිතේ වීරයෝ. මතක තබා ගන්න. මගේ ජීවිතේ රෝල් මොඩල් එක සුනිල් ආරියරත්න මහත්තයා. එතකොට මම ජැක්සන් ඇන්තනි මහත්මයා කාන්ද උඩ ගින්දර ටෙලිනාට්‍යයට තේරිච්ච මිනිස්සෙක් මගේ ලංකාවේ මම මේ මොහොතේ තේරුණාට මට පස්සේ යන්න බැරුව මම ලංකාවට හිටපු නැති නිසා කොහොම නමුත් එහෙම අපි වපසරියකින් වැඩ කරපු මිනිස්සු එහෙම නැතුව මේ ඒ අයට ගහලා අනේ අපිට ඇති වෙන දෙයක් නැහැ YouTube එකට ඇවිල්ලා මේ කීයක් හරි වා ගන්න උනා අනේ මාර වැඩේ අපිට කන්න නැහැ අනේ බොන්න නැහැ අනේ එහෙම ප්‍රශ්න නැහැ අපි ඒව හදලා තියෙන්නේ දැන් අපි ඇත්ත කතා කරන්න ඕන යුගේ අපි ඇත්ත තේරුම් ගන්න ඕන යුගේ එතකොට ජැක්සන් ඇන්තනි මහත්මයා मृत शरीर त्यागिन मे प्रकाश क्रहम अर बोरु वेहन वहंड पुलुवंद एक हर्यट निकम मेहम हितंड को सहुर्द हितवतुनी बाबे किन्नवा ए बाबाव पेन्नला अम्मा इतात्ता कियनवा मे बाबा मगे माई कियला अपे माई कियला इतो कोड़ वेन कोहेद मांदा इन्ने के क्याविला कियनवा නෑ 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 ඔය බබා ඔය අම්මගේ ඔය තාත්තගේ නෙවෙයි කියලා කොහොමද ඒක දැන් අපි පිළිගන්න ඕනේ කොයිකද අපිට මේකේ තර්ක විතර්ක කරගෙන යන්න කාරණාවක් නැහැනේ ජැක්සන් ඇන්තනි මේ ප්‍රකාශය කළා ඇයි සුනිල් ආරියරත්න කියන්නේ එහෙම එකක් කරේ නෑ කියලා ඔබට පේන්නේ නැද්ද ඔක්කොටම කලින් බලලා මල්ලෙන් එලියට පැන්න කියලා ඒ තිරපිටපත දුර්වලයි කියලා ඔබට පේන්නේ නැද්ද මං කියන්නේ මනුෂ්‍යයෙක්ට අපහාස කරන්න නෙමෙයි දැන් ඔය මාජ මාදින්න පුංචි පුංචි බබාලා කිසි දැනුමක් නැහැ ඔහේ කොටනවනේ දැන් මටත් ගහයිනේ මටත් ගහලා තියෙනවා ඒතර ඒ මිනිසුන්වත් ගහයි මං කියන්නේ මේ ගැසීම ගැන නෙවෙයි හදාරන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ ඔක කොට කොට අින්නත ඉතිහාසය කියෝපල්ලා එතකොට තමයි මේ දැනුම් පද්ධති එන්නේ ජැක්සන් ඇන්තනි මහත්තයා මහින්ද රාජපක්ෂ බුදුන්ගේ නෑයි කියලා කියපු එක නෑ කියන්නම ඇයි සුනිල් ආරියරත්න මහත්තයාම තෝරගත්තේ ඒකටම මම හේතුවක් කියන්නම් සුනිල් ආරියරත්න මහත්තයා කියලා කියන්නේ ලංකාවේ ප්‍රවීණම ගීපද රචකයෙක් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් දැන් සෞන්දර්ය හා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපතිතුමා. එතකොට මහා විශිෂ්ට දැවැන්ත ප්‍රතිරූපයක් තියෙන කෙනෙක්නේ. අර ප්‍රකාශනයේ තියෙන ගතිය නැත්තම් ශක්තිය මකන්නා මෙහෙම කෙනෙක් දාන්න ඕනේ. දැන් එතකොට තමයි මිනිස්සු පිළිගන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ඔබ හිතුවත් නැතත් ඔබ ජැක්සන්ටත් ඇඳිලා ඔබ මහාචාර්ය සුනිල් ආරියරත්නටත් ඇඳෙනවාමයි. ඊට පස්සේ මොකද කරන්නේ? ජැක්සන් ඇන්තනි තුමාගේ මේ මරණය ඇතුලෙන් Tamante එන ෂෝකේ පිටින් එයාට පේන්නේ ඇත්ත. ෂෝකේ පිටින් තමයි ටයිප් කරන්නේ. ඒ හින්දා අර ඇත්ත වගේ පේන ටික මිනිසුන්ට පේන්නේ නිකන් බොරු වගේ. බොරු වගේ පේන ටික මිනිසුන්ට පේන්නේ ඇත්ත වගේ. ඒ නිසා මිනිසුන්ට හොයාගන්න බෑ. ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියලා. ඒ නිසා මිනිස්සු කලබල වෙලා අදහස් කියලා බනින්නේ Taman ඔහේ හිතන් ඉන්න දෙයට. දැන් අපි මිනිස්සු විදියට ඒකද කරන්න ඕනේ අපිට අනාගතයක් නැද්ද ඇයි ඒ අපිට වර්තමානයක් විතරද තියෙන්නේ අතීතයක් විතරද තිබුණේ ඇයි හිතක් නැද්ද අපිට හිතක් නැති જાතියක්ද ඔව් එහෙම ගතියක් නම් පේනවා මිනිස්සු වැඩ කරන විදියට නමුත් මම නම් හිතක් ගැන හිතන මිනිහෙක් අපි ඉතින් ඔය සුනිල් ආරියරත්න මහත්මයා වෙනත් කතා කරන තැන් වලත් හිටපු මිනිස්සු ඒ ගොඩාක් තැන් වල සුනිල් ආරියරත්න මහත්මයා කියපු ලස්සන කැත කතාවක් තියෙනේ තමයි අනාගතයේ විශිෂ්ටව බිහි වෙන්නේ නැහැ කියන එක ඩිරෙක්ට් කියනවා කෙලින්ම කියනවා අනාගතයේ විශිෂ්ටව බිහි වෙන්නේ නැල්ලු එතකොට දෙයිහාම දුරුවනේ අපි හරි අපි විශිෂ්ටව නොවුණා ගියමුකෝ ඔබ ඔබගේ දරුවෝ ඇයි විශිෂ්ටව වෙන එකක්ම නැද්ද ඒගොල්ලෝ ගොපල්ලුද ඈ ගවය බලා ගන්න කට්ටියද මේවා සෞද හිතවතුනි හිතන්න ඕනේ එතකොට යා හිතනවා ඇති සමහරට මම දැන් සේවාර්ජිත මහාචාර්යවරේ මට කෙලින්ම කියන්න පුළුවන් සුනිල් ආරත්න මහත්තයා දන්න ඉතිහාසයක් නැත එච්චරයි කතාන්දරේ එයා දන්න ටිකයක් කරයි ඉතිහාසයක් නම් නැත එතකොට ඒ තමන් නොදන්නා දේ දන්නවා විදිහට කීම එක භයානක දෙයක් සහ අර කෙනෙක් කියලා සමාජයක් නොමග යවපු ප්‍රකාශයක් මෙයා කෙලින්ම කියනවා එහෙම එකක් කිව්වෙම නැහැලු මට හිතෙන්නේ මුලින්ම ජැක්සන් ඇන්තනි මහත්තයා වලින් නැගිටලා කනට ගහන්නේ සුනිල් ආරියරත්න මහත්තයාගේ
ඒක පැහැදිලි. අනික මේ සියලු දෙනාම හිතනවා කවුරුත් නැති වෙයි මේ ගැන කතා කරන්න. ඔක්කොම ඉතින් අපිට වඩා මෝඩයෝනේ. මතක තබා ගන්න. අපි මෝඩයෝ නෙවෙයි සහ තවත් ඉදිරියට මෝඩයෝ නොවන මිනිස්සු මේ විශ්වයේ බිහි වෙනවා. ඒ නිසා ඔබලා හිතනවා නම් ඔබලාගෙන් පස්සේ ඔක්කොම නැ අනිත් උන් ඔක්කොම මෝඩයෝ කියලා. මුලින්ම හඳහන් චෙක් කරගන්න ඒක හොඳයි. ඒ වගේම කියන්න ඕනේ මහාචාර්ය සුනිල් ආරරත්න වගේම මේ වගේ ගොම්පාට් කරන අයට අහපව් මොන්ටිසෝරිය ඉඳන් ඇවිල්ලා ඔය තනතුරු වලට එන්න මාර වටිනවා ඒක. මට ඕන නම් සෞර්ධ හිතවතුනි මහාචාර්ය සුනිල් ආරියරත්න තුමා සකුරා මල් සින්දුව ලියපු එකේ කතාව ඉඳන් එයාගේ ගීත කලාව ගැන ඔබත් එක්ක කතා කරන්න පුළුවන්. 1978 අනුපමා චිත්‍රපටයේ ඉඳන් සුනිල් ආරියරත්න තුමා කරපු චිත්‍රපටි ලෝකය ගැනත් මට කතා කරන්න පුළුවන්. එතකොට රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ආශ්‍රය කරගෙන එරත්නේ ජීවත් වෙච්ච ඒ පවුල කොළඹට සංක්‍රමණය වුණේ කොහොමද කියලා තෝන්නම් මට කතා කරන්න පුළුවන්. මේ ඒකට කාලේ නෙවෙයි. ඕනනම් එහෙම පුළුවන් කියලා අදහස් කරේ මොකද්ද? මේ උත්තමයන් පිළිබඳව ඇත්තරම අපි ස්ටඩි කරලා තියෙන්නේ. ජැක්සන් තුමාගේ ගුරු ගෙදර චිත්‍රපටයේ ඉඳන් ලක්නව් කියන එන්න තියෙන චිත්‍රපටියක් දැක්කම මට කතා කරන්න පුළුවන්. ඇසල කළුවර ඉඳන් එයාගේ ටෙලිනාට්‍ය කලාව ගැන කතා කරන්න පුළුවන්. හරිද? එතකොට ඇසල කරුවලට එයා ලියපු සුවඳයි මල් සුවඳ කියන ගීතේ ඉඳන් ඒව ගැන කතා කරන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඔබ නිකන් ගොන්නු වෙලා මෝඩ වෙලා කිසි දෙයක් හොයන්න නැතුව ඔහේ කොටන්න කලින් ඉස්සෙල්ලා මේ මිනිස්සුන් ස්ටඩි කරන්න. ඒ වගේම තමයි අපි මොන තරම් විශිෂ්ට කලාකාරයෙක් මොන තරම් විශිෂ්ට කෙනෙක් වුණත් බොරුවක් කියනවා නම් සමාජයෙන් නොමග යවනවා නම් ඒකට එරෙහි වෙන්නත් කොන්දක් තියෙන්න ඕනේ. ඒකට පොඩිද ලොකුද අදාළ නැහැ. ඒකට සමාජ මාධ්‍යද යා ප්‍රකාශන ඉදිරිපත් කරන්නේ වෙනත් රූපවාහිනී මාධ්‍යකද කියන කතාවක් නැහැ. වැදගත් වෙන්නේ එහි සත්‍ය අසත්‍යතාව පමණයි.